ගෙදර ඉඳන් පාසුවෙන්ම ගණිතය ඉගෙන ගන්න උපාධිධාරී ප්‍රසිද්ධ ගුරුවරයෙකු නිර්මාණය කළ සියලුම පාඩම් සහ අනුමාන ප්‍රශ්න පැහැදිලි කිරීමද ඇතුළත් ලංකාවේ එකම ගණිත වීඩියෝ ඇප් එක Teach Me 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඔබේ දරුවාටත් ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්න Teach Me ඇප් එක අදම ඩවුන්ලෝඩ් කර subscribe කරන්න. දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ කුලක පාඩමේ මූලික කොටස් පිළිබඳව. ඒ කියන්නේ කොහොමද කුලක නිරූපණය කරන්නේ? ඒ වගේම තමයි කුලකයක ඡේදනය, මේලය, ඒ වගේම අනුපූරක කුලක කොහොමද හඳුනගන්නේ? ඒවා ආශ්‍රිත ගැටලු කොහොමද විසඳන්නේ කියන එක අද දවසේ මෙන්න මේ පාඩම තුල අපි කතා කරනවා. එහෙනම් ළමයි බලමු අපි මීට පෙර කුලකයක් අංකණය කරපු ආකාර තුනට නැවත අපි කොහොමද මෙන්න මේ ආකාර තුනට අංකණය කරන්න කියලා. එහෙනම් මෙන්න මේ ගාණේ අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා කුලකය ගැන අපිට කියන්නේ. එතකොට අපිට පුළුවන් මේ බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා ගැන කියන්නේ ඒ කුලකය නම් කරගන්න ඉංග්‍රීසි මෙන්න මේ වගේ කැපිටල් අකුරක්. දැන් මම මෙතනදී නම් කරේ කුලකය ඒ කියලා නම් කරේ. කැමති කෙනෙක්ට කුලකය B කියලා නම් කරන්න පුළුවන්. පැහැදිලිද? ඉංග්‍රීසි කැපිටල් අකුරකින් මේ විදිහට කුලකය නම් කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ඒ කුලකය කියන්නේ ඇත්තටම බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා කියන එක. එහෙනම් ඔයාලට පළවෙනියෙන්ම කියනවා මෙහෙම කතාවක්. ඒක තමයි නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණ මගින් විස්තර කිරීම. නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණ මගින් මෙන්න මේ කුලකය විස්තර කරන්න කියලා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ A කියන කුලකය සමානයි කියලා දාලා. මොක කොහොමද මේක විස්තර කරන්නේ? බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා ගැන කියන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට ලියන්න ඕනේ බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා කියලා. ඒ කියන්නේ විස්තර කිරීමක් කරනකොට මෙන්න මේ අදාළ විස්තරය සංගල වරහන් ඇතුලේ මෙන්න මේ විදිහට විස්තර කිරීමක් කරන්න ඕනේ. ඒ වගේම තමයි දෙවෙනි ආකාරය අවයව සංගල වරහන් තුල දැක්වීම. පැහැදිලිද? එහෙනම් සංගල වරහන් තුල මෙන්න මේ A කියන කුලකයේ අවයව දැක්වීම තමයි අපි කියන්නේ අවයව සංගල වරහන් තුල දැක්වීම කියලා. අවයව මෙන්න මේ විදිහට සංගල වරහන් තුල දක්වද්දී මෙන්න මේ බිංදුවක් 10ක් අතරනේ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාව ගැන. එහෙනම් බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා ටික මෙන්න මේ සංගල වරහන් තුල අපි දක්වන්න ඕනේ. බිංදුවක් 10ක් අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යාව මොකද්ද? 2, 4, 6, 8 කියලා මේ විදිහට සංගල වරහන් තුල දක්වන්න පුළුවන්. ඔගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ ආකාරයට අවයව සංගල වරහන් තුල මෙන්න මේ විදිහට දක්වනකොට මෙන්න මේ එක් අවයව අතර මෙන්න මේ විදිහට කමාවක් දාන්න ඕනේ. පැහැදිලිද? මෙන්න මේ ආකාරයෙන් තමයි අවයව සංගල වරහන් තුල දක්වන්නේ. ඒ විදිහටම වෙන් රූප සටහනක දැක්වීම. එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ ඇඳලා අවයව ටික මෙන්න මේ ආකාරයෙන් වෙන් රූප සටහනක දක්වන්න. එහෙනම් බලන්න ළමයි දැන් අපි ගෙන ගන්න හදන්නේ පරිමිත කුලක සහ අපරිමිත කුලක කියන වර්ග දෙක. එතකොට ළමයි පරිමිත කුලකයක් කියලා කියන්නේ ඇත්තටම නිශ්චිතව හඳුනාගත හැකි අවයව ප්‍රමාණයක් තියෙන කුලක වලට තමයි අපි කියන්නේ පරිමිත කුලක කියලා. එතකොට අපරිමිත කුලක කියන්නේ නිශ්චිතවම අවයව සංඛ්‍යාව තීරණය කරන්න බැරි. එහෙම නැත්නම් නිශ්චිතවම අවයව සංඛ්‍යාව හඳුනාගත නොහැකි. එහෙම නැත්නම් අවයව සංඛ්‍යාව අසීමිත වූ කුලක වලට තමයි අපි කියන්නේ අපරිමිත කුලක කියලා. එහෙනම් ළමයි බලන්න මෙන්න මේ විදිහට ඒ සමානයි කියලා මට අවයව ලියන්න පුළුවන්. ඒ කුලකේ බිංදුවක් 20ක් අතර 3 ගුණාකාරනේ. එහෙනම් බිංදුවක් 20ක් අතර 3 ගුණාකාර මොනවද තියෙන්නේ? 3 තියෙනවා, 6 තියෙනවා, 9 තියෙනවා, 12 තියෙනවා, 15 තියෙනවා, 18 තියෙනවා. එතකොට බලන්න මෙතනදී බිංදුවක් 20ක් අතර කියලා සීමා මායිමක් දාලා තියෙන හින්දා අපිට නිශ්චිතවම අවයව සංඛ්‍යාව මෙච්චරයි කියලා ලියන්න පුළුවන්. අපිට මෙයාගේ අවයව සංඛ්‍යාව මෙච්චරයි කියලා නිශ්චිතවම හඳුනා ගන්නත් පුළුවන්. ඒකට හේතුව බිංදුවක් 20ක් අතර 3 ගුණාකාර මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් යම් කිසි සීමාවක් තුල. පැහැදිලිද? එතකොට මෙන්න මෙයාගේ අවයව ගණන කීයද කියලා අපි නිශ්චිතව හඳුනා ගන්න පුළුවන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ කුලකයකට අපි කියනවා පරිමිත කුලකයක් කියලා. නිශ්චිතවම අවයව සංඛ්‍යාව තීරණය කරන්න පුළුවන් කුලකවල. එතකොට බලන්න ළමයි මේ අපරිමිත කුලකයක් කියලා දක්වලා තියෙන මෙන්න මේ උදාහරණයට අපිට දීලා තියෙනවා B කියන කුලකය 5 ගුණාකාර කියලා. යම්කිසි සීමා මායිමක් දාලා නැහැ, නිකම්ම කියලා තියෙන්නේ 5 ගුණාකාර කියලා. එහෙනම් මෙන්න මේ B කුලකයේ අවයව අපි කොහොමද ලියන්නේ? 5 ගුණාකාර නම් 5^1 = 5, 5^2 = 10, 5^3 = 15, 5^4 = 20, 5^5 = 25. කොහොම දිගටම අපිට ලියාගෙන යන්න පුළුවන්.
එතකොට තමයි බලන්නේ මේ පහේ ගුණාකාර අපිට නිශ්චිතවම හඳුනා ගන්න බෑ අවයව කීයක්ද තියෙන්නේ කියලා. එහෙනම් බලන්න ළමයි මෙන්න මේ b කියන කුලකය දක්වලා තියෙන්නේ පහේ ගුණාකාර කියලා විතරයිනේ. එහෙනම් පහේ ගුණාකාර නම් 5 10 15 20 25 යනාදී වශයෙන් තවදුරටත් අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අපිට නිශ්චිතවම හඳුනා ගන්න බෑ මෙයාගේ අවයව කොච්චරක් තියෙනවද කියන එක. ඒ කියන්නේ මෙයාගේ අවයව අසීමිත සංඛ්‍යාවක් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මෙන්න මෙච්චරයි මෙයාගේ අවයව ප්‍රමාණය කියලා අපිට කියන්න බෑ. අන්න ඒ වගේ ඒවට තමයි අපි කියන්නේ අපරිමිත කුලක කියලා. පැහැදිලිද? ඒ නිසා තමයි ළමයි මෙන්න මෙයාගේ අවයව අපිට ලියලා නිම කරන්න බෑනේ. අසීමිත ප්‍රමාණයක් තියෙනවානේ. ඒ නිසා තමයි අගට මෙන්න මේ විදිහට තිත් කියලා පෙන්නලා තියෙන්නේ. පැහැදිලිද? ඒකට හේතුව දැන් මෙතන බිංදුවක් 20ක් අතර කියලා අපිට සීමාවක් දීලා තිබ්බනේ. මෙතන එහෙම දීලා නැහැ. එහෙනම් අපිට පහේ ගුණාකාර කොතෙන්ට එනකන්ද අපි ලියන්න කියලා අපිට තීරණය කරන්න බෑ. අසීමිත සංඛ්‍යාවක් පහේ ගුණාකාර තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ කුලකවලට අපි කියනවා අපරිමිත කුලක කියලා. ඊට පස්සේ අපි බලමු ළමයි සම කුලක කියන්නේ මොකද්ද කියන එක. පැහැදිලිද? දැන් මෙන්න මේ උදාහරණ දෙක බලන්න මෙන්න මේ විදිහට. මෙන්න මෙතන A කියලා කුලකයක් නම් කරලා තියෙනවා බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා. ඒ කියන්නේ බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා තමයි A කියන කුලකය. මෙන්න මේ B කියන කුලකය නම් කරලා තියෙනවා 48268 සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම් කියලා. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ කුලක දෙකේ අවයව වෙන වෙනම මේ විදිහට ලියලා බලමුකෝ. මේ බලන්න A කුලකයේ අවයව ලිව්වම බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා මොනවද තියෙන්නේ? 2, 4, 6, 8 කියලා මෙන්න මේ විදිහට සංගල වරහන් ඇතුලේ ලියන්න පුළුවන් A කුලකයේ අවයව. පැහැදිලිද? එහෙනම් B කුලකයේ අවයව කොහොමද ලියන්නේ? සංගල වරහන් ඇතුලේ B කුලකය කියන්නේ මොකද්ද? 48268 සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම්. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම් මොකද්ද? 2. මේ තියෙන්නේ 2 4 6 මේ තියෙන්නේ 8. පැහැදිලිද? දැන් මේ ඉලක්කම් සමාන ඉලක්කම් දෙකක් තියෙනකොට මේ විදිහට අවයව විදිහට ලියද්දි 8,8 කියලා දෙපාරක් ලියන්නේ නැහැ. 8,8 කියලා දෙපාරක් ලියන්නේ නැහැ. 8 ලියන්නේ දෙපාරක් මෙතන තිබුණට 8 ලියන්නේ මේ විදිහට එකපාරයි. අවයව විදිහට ලියනකොට. පැහැදිලිද? එහෙනම් බලන්න මේ A කුලකය අවයව විදිහට ලිව්වට පස්සේ B කුලකයක් අවයව විදිහට ලිව්වට පස්සේ ලැබෙන්නේ සමාන කුලකනේ. A කුලකයට ලැබිච්ච අවයව ටිකක් B කුලකයට ලැබිච්ච අවයව ටිකක් මෙන්න මේ විදිහට සමානයිනේ. මෙන්න මේ වගේ අවයව සමාන වන කුලකවලට අපි කියනවා සම කුලක කියලා. එහෙනම් බලන ගමන් මේ කුලක දෙක අර්ථ දක්වලා තියෙන්නේ එකිනෙකට වෙනස් විදිහට. A කුලකේ අර්ථ දක්වලා තියෙන්නේ බිංදුවක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා කියලා. B කුලකය අර්ථ දක්වලා තියෙන්නේ 48268 සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම් කියලා. එකිනෙකට වෙනස් විදිහට අර්ථ දක්වලා තිබුණා. මෙන්න මේ ආකාරයෙන් අවයව විදිහට ලිව්වට පස්සේ මෙන්න මේ දෙන්නටම ලැබිච්ච අවයව සමානයිනේ. ඒ කුලකයට ලැබිච්ච අවයව ටික මේ ටික මේ තියෙන. B කුලකයට ලැබිච්ච අවයව ටික මේ ටික. එහෙනම් අවයව සමානයි. එහෙනම් A කුලකේත් B කුලකේත් අවයව සමානයි අපි කියනවා. A සහ B කියන්නේ සම කුලක කියලා. එහෙනම් අපිට පුළුවන් ළමයි A සහ B සම කුලක කියලා මෙන්න මේ විදිහට නම් කරන්න. A සමානයි B කියලා මෙන්න මේ විදිහට අපිට නම් කරන්න පුළුවන්. A කුලකයයි B කුලකයයි සම කුලක කියලා මේ විදිහට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ තුල්‍ය කුලක කියන්නේ මොකද්ද කියන එක. මෙන්න මේ ආකාරයෙන් X හා Y කියලා කුලක දෙකක් අපිට දීලා තියෙනවා. X කියන්නේ බිංදුවක් 10ක් අතර ඔත්තේ සංඛ්‍යාවලු. බිංදුවයි 10යි අතර තියෙන ඔත්තේ සංඛ්‍යාවලු X කියන කුලකය. Y කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු. ස්වර අකුරු කියන්නේ වවල්ස් වලටනේ අපි කියන්නේ. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරුලු Y කියන කුලකය. පැහැදිලිද මම කියන එක? මෙන්න මේ X කුලකයේ අවයවකට ලියන්න පුළුවන් මේ ආකාරයට. X කුලකයේ අවයව ලියන්න පුළුවන් X කියන්නේ බිංදුවක් 10ක් අතර ඔත්තේ සංඛ්‍යාවනේ. එහෙනම් X කුලකයේ අවයව ලියන්න පුළුවන් 1, 3, 5, 7, 9 බිංදුවක් 10ක් අතර ඔත්තේ සංඛ්‍යාව තමයි මේ ලියලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් Y කුලකය කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරුනේ. එහෙනම් ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු ටික ලියන්න පුළුවන් A, E, I, O, U AEIOU කියලා ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු වලට අදාළ කුලකයේ අවයව මේ විදියට ලියා දක්වන්න පුළුවන්. පැහැදිලිද? දැන් ඔයාලා මට කියන්න බලන්න. මෙන්න මේ X කියන කුලකේ Y කියන කුලකේ අවයව ගණන පොඩ්ඩක් ගණන් කරලා බලන්නකෝ. මෙයාගේ අවයව තියෙනවා 1, 2, 3, 4, 5. පැහැදිලිද?
මෙයාගේ අවයව තියෙනවා 1 2 3 4 5. එහෙනම් මේ x කියන කුලකේ y කියන කුලකේ තියෙන අවයව ගණන සමානයි නේද? තියෙන අවයව ගණන සමානයි. අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට x කියන කුලකයේ තියෙන අවයව ගණන මේ විදිහට ලියන්න පුළුවන් nx කියලා. nx කියන්නේ x කුලකයේ තියෙන අවයව ගණනට. x කුලකයේ අවයව කීයක් තියෙනවද? 1 2 3 4 5. මෙන්න x කුලකයේ අවයව තියෙනවා 5ක්. මේ බලන්නකෝ. y කුලකයේ අවයව කීයක් තියෙනවද? 1 2 3 4 5. y කුලකයේ අවයවක් තියෙනවා 5ක්. මේ තියෙන්නේ ny කියන්නේ y කුලකයේ අවයව ගණන කියන එක. සමානයි කියද? 5යි. පැහැදිලිද? එහෙනම් ඕගොල්ලන්ට හොඳටම පැහැදිලි. මෙන්න මේ x කියන කුලකයේ තියෙන අවයව ගණනක් මෙන්න මේ y කියන කුලකයේ තියෙන අවයව ගණනක් සමානයි. x කියන කුලකයේ අවයව තියෙනවා 5ක්. මෙන්න මේ y කියන කුලකයේ අවයව තියෙනවා 5ක්. එහෙනම් මෙන්න මේ x කියන කුලකයේ අවයව ගණනක් මෙන්න මේ y කියන කුලකයේ අවයව ගණනක් සමානයිනේ. ඒ නිසා අපි කියනවා මෙන්න මේ x හා y කියන කුලක දෙක තුල්‍ය කුලක කියලා. අවයව ගණන සමාන වුණොත් අපි කියනවා තුල්‍ය කුලක කියලා. කලින් අපි සමකුලක කිව්වේ මොකටද? සමකුලක කියලා කිව්වේ මෙන්න මේ අවයව සමානේවට. ඒ කියන්නේ මෙතන තියෙන අවයව ටිකම තමයි මෙතනත් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ දෙන්න සමකුලක වෙන්නේ. කුලක දෙක සමාන වෙන්නේ. පැහැදිලිද? මෙතන කිව්වේ ඒම කතාවක් නෙමෙයි. මේ තුල්‍ය කුලක අර්ථ දක්වද්දී අපි කිව්වේ මෙන්න මේ x කියන කුලකයේ තියෙන අවයව ගණන ගණන් කරලා බලන්න ඕනේ මෙන්න 1 2 3 4 5යි. අවයව ගණන 5යි. මෙන්න මේ y කියන කුලකයේ තියෙන අවයව ගණන 5යි. පැහැදිලිද? එහෙනම් මේ බලන්න 1 2 3 4 5යි. අවයව ගණන් දෙක සමාන නිසා අපි කියනවා x හා y කියන කුලක දෙක තුල්‍ය කුලක කියලා. පැහැදිලිද? එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ x හා y කියන කුලක දෙක තුල්‍ය කුලක වෙන හින්දා අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ බලන්න xy තුල්‍ය කුලක වෙන හින්දා මෙන්න මේ විදිහට අපිට සලකුණු කරලා වෙන්නන්න පුළුවන් x හා y කියන කුලක මෙන්න මේ ආකාරයෙන් තුල්‍ය කුලක වෙනවා කියලා. එහෙනම් බලන්න තමයි මෙන්න මේ උපකුලක කියන්නේ මොකක්ද කියන එක බොහොම අවබෝධයෙන් අපි පැහැදිලි කරගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මේ උපකුලකයක් කියන්නේ මොකක්ද කියන එක මෙන්න මේ උදාහරණය අරහා දැන් මම පැහැදිලි කරනවා. ඔගොල්ලෝ බොහොම අවබෝධයෙන් ඒ ගැන අහගෙන ඉන්න ඕනේ. දැන් බලන්න තමයි මෙන්න මේ A කියලා කුලකයක් නම් කරලා තියෙනවා මේ විදිහට. 1 2 3 4 5 6 කියලා A කියන කුලකයක් නම් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න B කියන කුලකයක් නම් කරලා තියෙනවා 2 4 6 කියලා B කියන කුලකයක් නම් කරලා තියෙනවා. මම ඔයාලගෙන් අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේ B කියන කුලකයේ ඇතුලේ තියෙන සියලුම අවයව. මෙන්න මේ B කියන කුලකයේ ඇතුලේ තියෙන මෙන්න මේ සියලුම අවයව. මේ බලන්නකෝ. මෙන්න මේ සියලුම අවයව A කියන කුලකයේ ඇතුලේ තියෙනවානේ. A කියන කුලකයේ ඇතුලේ තියෙනවා මෙන්න මේ B කියන කුලකයේ තියෙන සියලුම අවයව මෙන්න මේ A කියන කුලකයේ ඇතුලේ තියෙනවා. පැහැදිලිද? මේ බලන්න මේ දෙක මෙතන තියෙනවා. මේ හතර මෙතන තියෙනවා. මේ හය මෙතන තියෙනවා. ඒකේ තේරුම තමයි මෙන්න මේ B කියන කුලකයේ ඇතුලේ තියෙන සියලුම අවයව A කියන කුලකයේ ඇතුලේ තියෙනවා නම් අපි කියනවා මෙන්න මේ B කුලකය Aහි උපකුලකයක් කියලා. පැහැදිලිද? එහෙනම් බලන්න මෙන්න මේ විදිහට කියලා තියෙනවා B කුලකයේ සියලුම අවයව මේ තියෙන B කුලකයේ සියලුම අවයව A කුලකයේ අඩංගු නිසා මේ සියලුම අවයව මෙන්න මේ A කුලකයේ මේ විදියට අඩංගු වෙලා තියෙන හින්දා අපි කියනවා මෙන්න මේ B කුලකය කියන්නේ A කුලකයේ උපකුලකයක් කියලා. පැහැදිලිද? මෙයාගේ සියලුම අවයව මෙයාගේ තුල තියෙන හින්දා අපි කියනවා. එහෙමත් නැත්නම් මෙන්න මේ B කුලකයේ සියලුම අවයව මෙන්න මේ A කුලකයේ ඇතුලේ තියෙන හින්දා අපි කියනවා මෙන්න මේ B කුලකය A කුලකයේ උපකුලකයක් කියලා. පැහැදිලිද මං කියන එක? එහෙනම් අපිට ඒක අංකණය කරන්න පුළුවන් මේ විදිහට B කුලකය A කුලකයේ උපකුලකයක් කියලා අංකණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. දැන් කවුද උපකුලකයක් වෙන්නේ? B කුලකයනේ උපකුලකයක් වෙන්නේ. එහෙනම් මේ B ඉන්න පැත්තට තමයි මෙන්න මේ වක්‍ර හැඩය එන්න ඕනේ B ඉන්න පැත්තට. B කුලකයනේ උපකුලකයක් වෙන්නේ. ඒකේ පැහැදිලිද? එහෙනම් උපකුලකයක් වෙන්නේ Bනේ. එහෙනම් B ඉන්න පැත්තට තමයි මෙන්න මේ වක්‍ර හැඩය එන්න ඕනේ. පැහැදිලිද? ඒක මේ පැත්තට ලියන්නත් පුළුවන්. ඒක මේ පැත්තට ලියන්නත් පුළුවන්. දැන් මේකෙන් මොකද කියන්නේ? B කුලකය A කුලකයේ උපකුලකයක් කියලා තමයි මෙන්න මේ අංකණයෙන් අර්ථ දක්වන්නේ. එහෙනම් B කුලකය A කුලකෙහි උපකුලකයක් කියලා කියන්න පුළුවන් මේ පැත්තට. මේ බලන්න. කිසි ගැටලුවක් නැහැ. B කුලකයනේ උපකුලකයක් වෙන්නේ. එහෙනම් B ඉන්න පැත්තට මෙන්න මේ විදිහට අංකණය කරද්දී වක්‍ර හැඩය එන්න ඕනේ B ඉන්න පැත්තට. එතකොට ඒකේ තේරුම තමයි B කුලකය තමයි උපකුලකයක් වෙන්නේ A කුලකය කියන එක. පැහැදිලිද? මෙන්න මේ අංකණය කරන විදිය පටලවා ගන්න නැතුව මතක තියාගන්න තමයි මම නැවතත් කිව්වේ B කුලකයනේ උපකුලකයක් වෙන්නේ. එහෙනම් B කුලකය උපකුලකයක් කියලා පෙන්නන්න නම් B ඉන්න පැත්තට තමයි මෙන්න මේ වක්‍ර හැඩය එන්න ඕනේ.
එහෙනම් මේක තේරුම B කුලකය තමයි උපකුලකයක් වෙන්නේ A ගේ කියන එක. ඒ වගේම ළමයි ඔයාලට මන් දෙනවා මෙන්න මේ වගේ C කියන කුලකය. දැන් මේ C කුලකයේ අවයව මොකද්ද? 1 2 7 නේ. දැන් මේ C කුලකයේ තියෙන අවයව සියල්ලම මේ තියෙන මෙන්න මේ C කුලකයේ තියෙන මෙන්න මේ අවයව සියල්ලම මෙන්න මේ A කියන කුලකයේ අඩංගු වෙනවද? 1 තියෙනවා මේ. 2 තියෙනවා මේ. හැබැයි 7 කියන එකේනම මේ A කුලකයේ නැහැ. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ C කියන කුලකයේ තියෙන සියලුම අවයව A කියන කුලකයේ අඩංගු වෙන්නේ නැහැනේ. අඩංගු වෙන්නේ නැත්තම් මෙන්න මේ C කියන කුලකය A කියන කුලකයේ උපකුලකයක් නෙමෙයි. පැහැදිලිද? අපිට ඒක අංකණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට C කියන කුලකයේ සියලුම අවයව A කියන කුලකයේ අඩංගු වෙන්නේ නැහැ. ඒ කියන්නේ C කියන කුලකය ඒ කුලකයේ උපකුලකයක් නෙමෙයි කියන එක. අපිට දක්වන්න පුළුවන් අංකණය කරලා මේ විදිහට මෙන් C කියන කුලකය මෙන්න මේ A කියන කුලකයේ උපකුලකයක් නෙමෙයි කියලා මෙන්න මේ විදිහට හරහට ඉරක් ගහලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේකේ තේරුම තමයි මෙන්න මේ C කියන කුලකය මෙන්න මේ A කියන කුලකයේ උපකුලකයක් නෙමෙයි කියලා තමයි මෙන්න මේ විදිහට හරහට ඉරක් ගහලා අපි පෙන්වලා තියෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ ආකාරයෙන් තමයි උපකුලකයක් නොවේ කියන එකක් අංකණය කරන්නේ. මම මේ උපකුලකවල තවත් ගානකට යන්න කලින් මම දැන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් අභිශුන්‍ය කුලක කියන්නේ මොකද්ද කියන එක. ළමයි මේ බලා ගන්නකෝ, මේ උදාහරණයෙන්ම ඔයගොල්ලන්ට හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. මෙන්න මේ P කියන කුලකයක් මම නම් කරලා තියෙනවා 5ත් 10ත් අතර 5 ගුණාකාර කියලා. ඒ කියන්නේ 5ත් 10ත් අතර 5 ගුණාකාර. 5ත් 10ත් අතර කියන්නේ 6 7 8 9 කියන සංඛ්‍යාව විතරයි ඉන්නේ. පැහැදිලිද? 5ත් 10ත් අතර. එහෙනම් 5යි ඉති වෙන්නෙත් නැහැ, 10යි ඉති වෙන්නෙත් නැහැ. 5ත් 10ත් අතර තියෙන සංඛ්‍යාව විතරයි අපි සලකන්න ඕනේ. එතකොට මෙතන කියනවා P කියන්නේ 5ත් 10ත් අතර 5 ගුණාකාරලු. 5 ගුණාකාර මොනවද තියෙන්නේ? 5සරක් එක 5යි. 5සරක් දෙක 10යි. 5සරක් තුන 15යි. 5 ගුණාකාර කියන්නේ 5, 10, 15, 20, 25, 30 යනාදී වශයෙන් තියෙනවනේ 5 ගුණාකාර කියන්නේ. පැහැදිලිද? එහෙනම් 5ත් 10ත් අතර 5 ගුණාකාර තියෙනවද? 5ත් 10ත් අතර 5 ගුණාකාර නැහැ. එහෙනම් මෙන්න මේ P කියන කුලකයට අවයව නැහැ. පැහැදිලිද? 5ත් 10ත් අතර 5 ගුණාකාර නැහැනේ. එහෙනම් මෙන්න මේ P කියන කුලකයට අවයව කිසිවක් නැහැ කියන එක තමයි ඒක තේරුම. අන්න ඒ වගේ අවයව මොකුත් නැති කුලකවලට අපි කියනවා අභිශුන්‍ය කුලක කියලා. එහෙනම් මෙන්න මේ P කියන කුලකයේ අවයව නැති හින්දා එයා අභිශුන්‍ය කුලකයක්. අපිට නම් කරන්න පුළුවන් මේ විදිහට P කියලා දාලා මෙන්න මේ වගේ සංගල වරහන් දෙකක් දාලා මෙන්න මේ විදිහට ලකුණු කරන්න පුළුවන් අභිශුන්‍ය කුලකයක් කියලා. අවයව මොකුත් නැතුව මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන් අභිශුන්‍ය කුලකයක් කියලා. තවත් අභිශුන්‍ය කුලකයක් කියලා අංකණය කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මෙන්න මේ විදිහට P සමානයි මෙන්න මේ වගේ බිංදුවක් දාලා හරහට මෙන්න මෙහෙම ඉරක් ගහලා. පැහැදිලිද? මේ කියන්නේ P කියන්නේ අභිශුන්‍ය කුලකයක් කියලා මේ කියන්නේ. එහෙනම් ඒක තේරුම P වලට අවයව කිසිවක් නැහැ කියන එක තමයි මේකිනුත් කියන්නේ. මේ දෙකෙන්ම කියන්නේ එකම කතාව තමයි. එතකොට අභිශුන්‍ය කුලකයක් අපි ලකුණු කරද්දී අපිට පුළුවන් මේ විදිහට සලකුණු කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ විදිහට ප්‍රකාශ කරන්න. පැහැදිලිද? ඒ වගේම එතකොට ඔයගොල්ලෝ දන්නවා P කියන කුලකයේ අවයව නැහැ කියන්නේ. NP කියන්නේ මොකද්ද? P කියන කුලකයේ අවයව ගණනනේ. එහෙනම් අපිට මෙතනදී පැහැදිලි P කියන්නේ අභිශුන්‍ය කුලකයක් ඉඳා P කියන කුලකයේ අවයව මොකුත් නැති ඉඳා එහෙනම් NP කියන්නේ සමානයි බිඳුවයි. ඒකේ තේරුම තමයි P කියන කුලකයේ අවයව ගණන සමානයි බිඳුවයි කියන එක. එතකොට තමයි බලන්න මෙන්න මේ ගානදී මම ඔයාලට කියන්නේ මෙන්න මේ y සමානයි 3, 5, 7 කියන කුලකයේ තමයි මෙන්න මේ y විදියට අපි නම් කරලා තියෙන්නේ. එහෙනම් මෙන්න මෙයාගේ සියලුම උපකුලක ටික ලියා දක්වන්න කියලා මම කියනවා. දැන් මෙන්න මෙයාගේ සියලුම උපකුලක ටික ලියන විදිය මම කියලා දෙන්නම් මේ විදියට බලා ගන්න. මේ බලන්නකො උපකුලක ලියන්න පුළුවන් මේ විදියට. මේ 3 ලිව්ව වෙනම. මේ කමාවක් දැම්මා. 5 ලිව්ව මේ වෙනම. මේ තියෙන කමාවක් දැම්මා. ඊට පස්සේ 7 ලිව්ව වෙනවා මේ. 7 ලිව්ව වෙනම. කමාවක් දැම්මා. මෙන්න මේ විදියට උපකුලක අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට තවත් ලියන්න පුළුවන් උපකුලක මෙන්න මේ දෙන්න අරගෙන දැන්. එක් එක්කෙනානේ මුලින් ගත්තේ මේ විදියට. දැන් පුළුවන් මේ දෙන්න ගන්න මේ විදියට. මේ 3යි 5යි කියන එකනත් උපකුලකයක් තමයි මේ. 3යි 5යි කියන එකනත් උපකුලකයක් තමයි. ඔහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ ආයේ 3යි 7යි කියන එකනත් උපකුලකයක් තමයි. මේ විදියට දෙන්න අරගෙන ලියන්නත් පුළුවන් ඊට පස්සේ. මේ බලන්න. එහෙනම් මේ 3යි 7යි කියන එකනත් එහෙනම් මේ 3යි 7යි කියන එකනත් මේ විදියට උපකුලකයක් තමයි. පැහැදිලිද මම කියන එක? එහෙනම් 3යි 5යි 3යි 7යි කියන එකනත් මේ ආකාරයෙන් උපකුලක තමයි. තවත් අපිට ලියන්න පුළුවන් මේ බලන්න. තවත් ලියන්න පුළුවන් මේ 5යි 7යි කියන එකනත් මේ
එහෙනම් මෙන්න මේ 5යි 7යි කියන එකනත් මේ විදියට උපකොලකයක් කියලා අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් මෙයාගේ උපකොලක කීයක් දැන් අපි ලිව්වද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. උපකොලක 6ක් මෙන්න මේක දිහා බලාගෙන අපි ලිව්වා. පැහැදිලිද මම කියන එක? ඕගොල්ලෝ තව දෙයක් මතක තියාගන්න ඕනේ. යම්කිසි කුලකයක උපකොලක ලියද්දී අපි මතක තියාගන්න ඕන තවත් උපකොලක දෙකක් තියෙනවා. ඒ දෙක තමයි මෙන්න මෙයාගේ අභිශුන්‍ය කුලකයේ තියෙනෝනේ. මොකුත්ම අවයව නැති කුලකයේ. එයත් මෙන්න මෙයාගේ උපකුලකයක් කියලා මතක තියාගන්න ඕනේ. ඕනෑම කුලකයක උපකුලක ඕගොල්ලෝ නම් කරනකොට උපකුලක ඕගොල්ලෝ ලියනකොට මෙන්න මේ වගේ අභිශුන්‍ය කුලකයක් එයාගේ උපකුලකයක් කියලා අපිට ලියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එහෙම ලියන්න පුළුවන් කියලා මතක තියාගන්න ඕනේ. එහෙනම් මෙයාගේ උපකුලකයක් තමයි මෙන්න මේ අභිශුන්‍ය කුලකය. තව කුලකයක් දුන්නොත් එයාගේ උපකුලකයක් තමයි මේ අභිශුන්‍ය කුලකය කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඕන අනිත් කාරණාව තමයි මෙන්න මේ දීලා තියෙන කුලකේ උපකුලක නම් කරද්දී මෙන්න මෙයාගේ සමකුලකයක් එයාගේ උපකුලකයක්ම තමයි කියන එක මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? මෙයාගේ සමකුලකය කියන්නේ මොකද්ද? මෙන්න මේ සමානම කුලකයනේ. එහෙනම් මෙයාගේ සමකුලකය කියන්න පුළුවන් මේ විදිහට මේ 3කමා 5කමා 7 කියන එක්කෙනත් මෙයාගේ උපකුලකයක්ම තමයි කියන එක අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් මෙතනදී විශේෂ වූ කාරණා දෙක තමයි මම කියපු එක. උපකුලක නම් කරන්න කිව්වොත් මෙන්න මේ වගේ දෙනලද කුලකයක මෙන්න මේ වගේ අභිශුන්‍ය කුලකයක් එයාගේ උපකුලකයක් එයාට සමාන කුලකයක් එයාගේ උපකුලකයක්ම තමයි. ඒ කියන්නේ එයාගේ සමකුලකයක් එයාගේ උපකුලකයක්ම තමයි. පැහැදිලිද? ඉතිරි උපකුලක ටික අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් මෙන්න මෙතන තියෙන අවයව මේ විදිහට නිරීක්ෂණය කරමින් අපිට ඉතිරි උපකුලක ටික මේ ආකාරයෙන් ලියා ගන්න පුළුවන්. අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කියපු කාරණේ තමයි දෙන්නලද කුලකයක උපකුලකයක් වෙනවා එයාගේ අභිශුන්‍ය කුලකයක් එයාගේ මේ ආකාරයෙන් සමකුලකයක්. පැහැදිලිද? එහෙනම් උපකුලක ලියනකොට මේ දෙන්න අපි ලියන්න මතක තියාගන්න ඕනේ. එහෙනම් බලන්න මෙයාට උපකුලක කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් උපකුලක සියල්ලම ලියන්න කිව්වොත් මෙන්න මේ 8 මෙන්න මේ විදිහට ලියන්න ඕනේ. පැහැදිලිද? අපි ඊළඟට බලමු මොකද්ද මේ සර්වත්‍ර කුලකය කියන එක. ඔකල මතක තියාගන්න ඕනේ මේ සර්වත්‍ර කුලකය කියන එක අපි සංකේතවත් කරන්න මෙන්න මේ වගේ එක්සයිලන් කියන මෙන්න මේ අකුරේ. හරියට නිකන් අර ඊ අකුර වගේ පොඩ්ඩක් මෙන්න මේ වගේ ලියලා තියෙන මෙන්න මේ සංකේතයෙන් තමයි අපි සර්වත්‍ර කුලකය අපි සංකේතවත් කරන්නේ. ළමයි සර්වත්‍ර කුලකය කියලා කියන්නේ යම් අවස්ථාවකදී සැලකිල්ලට බඳුන්වන අවයව සියල්ලම අඩංගු කුලකය. මොනවාරි අවස්ථාවකදී සැලකිල්ලට බඳුන්වන අවයව සියල්ලම අඩංගු කුලකයට තමයි සර්වත්‍ර කුලකය කියන්නේ. එහෙනම් චුට්ටක් බලන්නකෝ ධාතු කැටයක් උඩ දැමීමේදී ලැබෙන්න පුළුවන් සියලුම අවයව මොකද්ද? ධාතු කැටයක් උඩ දැම්මොත් ලැබෙන්න පුළුවන් සියලුම අවයව තමයි 1 2 3 4 5 6 කියන කට්ටිය තමයි ලැබිය හැකි සියලුම අවයව ධාතු කැටයක් උඩ දැමීමේදී. එහෙනම් ළමයි ධාතු කැටයක් උඩ දැමීමේදී ලැබෙන ප්‍රතිඵලවල සර්වත්‍ර කුලකයේ තමයි මෙන්න මේ 1 2 3 4 5 6 කියන එක. පැහැදිලිද? ඒකට හේතුව තමයි මෙන්න මේ ධාතු කැටය උඩ දානවා කියන අවස්ථාවේදී සැලකිල්ලට බඳුන් වෙච්ච සියලුම අවයව වලට තමයි අපි කියන්නේ සර්වත්‍ර කුලකය කියලා. එහෙනම් ධාතු කැටය සම්බන්ධයෙන් බලද්දී ධාතු කැටයක් උඩ දානකොට ලැබෙන්න පුළුවන් සියලුම අවයව අඩංගු කුලකය තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ ධාතු කැටය උඩ දැමීමේදී ලැබෙන ප්‍රතිඵලවල සර්වත්‍ර කුලකය තමයි මෙන්න මේ 1 2 3 4 5 6 ආකාරයෙන් අපි දක්වලා තියෙන්නේ. එහෙනම් ඒකේ තේරුම අවසාන වශයෙන් බැලුවොත් යම් අවස්ථාවකදී සැලකිල්ලට බඳුන්වන අවයව සියල්ලම අඩංගු කුලකය. දැන් ධාතු කැටයක් උඩ දැමීමේදී සැලකිල්ලට බඳුන්වන අවයව සියල්ලම 1යි 2යි 3යි 4යි 5යි 6යිනේ. එහෙනම් ධාතු කැටේ උඩ දැමීමේදී ලැබෙන ප්‍රතිඵලවල සර්වත්‍ර කුලකය තමයි 1යි 2යි 3යි 4යි 5යි 6යි කියන එක. පැහැදිලිද? ඒක අපිට සංකේතවත් කරන්න පුළුවන් මෙන්න මේ එක්සයිලන් කියන සලකුණ භාවිත කරලා. එහෙනම් අපිට ධාතු කැටය සම්බන්ධයෙන් සර්වත්‍ර කුලකය මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. එක්සයිලන් සමානයි එයාගේ සර්වත්‍ර කුලකය වෙන්නේ 1 2 3 4 5 6 කියන එක තමයි ධාතු කැටයක් උඩ දැමීමේදී එයාගේ ප්‍රතිඵලවලට අදාළ සර්වත්‍ර කුලකය වෙන්නේ. එහෙනම් එන් එක්සයිලන් කියන්නේ මොකද්ද? මේ එක්සයිලන් කුලකයේ තියෙන අවයව ගණන කියන එක. එහෙනම් මේ එක්සයිලන් කුලකයේ තියෙන අවයව ගණන කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යිනේ. අවයව ගණන 6 හින්දා එන් එක්සයිලන් කියන්නේ 6යි කියලා මේ විදිහට දාන්න පුළුවන්. එහෙනම් බලන්න ළමයි මොකද්ද මේ ඡේදන කුලකය කියන්නේ මොකද්ද කියලා බලමු. ඔකල හොඳට මතක තියාගන්න ඕනේ කුලක දෙකක් හෝ කිහිපයක් සලකා බලනකොට එම කුලකවලට පොදු අවයව තියෙනවා කියලා කියන්නකෝ.
අන්න ඒ වගේ පොදු අවයව තියෙන කුලකයට තමයි අපි කියන්නේ ඡේදන කුලකය කියලා. ඔගොල්ලෝ ඡේදනය කියද්දී මතක තියාගන්න ඕනේ පොදු කියන කතන්දරේ. පැහැදිලිද මම කියන එක? එහෙනම් බලන්න මම නිකවට කියනවා A හා B කුලකවල ඡේදන කුලකය අපිට අංකණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. A ඡේදන B කියලා. පැහැදිලිද මම කියන එක? එහෙනම් බලමු ළමයි මෙන්න මේ වගේ ගාණකින් කොහොමද අපි හදන්නේ කියන එක. දැන් මේ A කියන කුලකයක් මේ විදිහට දක්වලා, ඒ වගේම B කියන කුලකයක් මේ විදිහට දක්වලා ඔයගොල්ලන්ට කියනවා A ඡේදන B කුලකය ලියන්න කියලා. පැහැදිලිද? එහෙනම් A ඡේදන B කුලකය කියන්නේ මොකද්ද? A'යි B'යි දෙන්නටම පොදු අවයව තියෙන කුලකය. පැහැදිලිද? එහෙනම් ඔයගොල්ලෝ තෝරන්න වෙනවා මෙතනින්. මේ බලන්න. A ඡේදන B නේ දීලා තියෙන්නේ. එහෙනම් A'යි B'යි දෙන්නටම පොදු අවයව මොකද්ද තියෙන්නේ කියලා බලන්නකෝ. මෙන්න A'ගේ තියෙනවා 2, B'ගේ තියෙනවා 2. මේ ඒ නිසා මේ විදිහට ලියුවා. එහෙනම් බලන්න ඊළඟට A'ගේ තියෙනවා 5. මේ තියෙන B'ගේ තියෙනවා මේ විදිහට 5. එහෙනම් බලන්න A'ගේ තියෙනවා 5, B'ගේ තියෙනවා 5. ඒ වගේම A'ගේ තියෙනවා 7, B'ගේ තියෙනවා 7. පැහැදිලිද? එහෙනම් A'ගේ B'ගේ දෙන්නගෙම 2යි 5යි 7යි කියන කට්ටිය මේ විදිහට පොදුයිනේ. පැහැදිලිද? එහෙනම් A ඡේදන B කියන්නේ A'ගේ B'ගේ දෙන්නගෙම පොදු අවයව තියෙන කුලකයට තමයි A ඡේදන B කියන්නේ. එහෙනම් මේ දෙන්නගෙම පොදු අවයව තියෙන කුලකය මොකද්ද? 2, 5, 7 කියන එක. පැහැදිලිද? එහෙනම් ඔයගොල්ලෝ මතක් කරගන්න ඕනේ කුලක දෙකක ඡේදනය කියන්නේ ඒ දෙන්නගේ මෙන්න මේ විදියට පොදු අවයව තියෙන කුලකයට. ළමයි ඊළඟට බලමු මොකද්ද මේ වියුක්ත කුලක කියන එක. දැන් මේ බලන්නකෝ A කියන කුලකයක් මේ විදියට දීලා තියෙනවා. ඒ වගේම B කියන කුලකයක් මෙන්න මේ ආකාරයට දීලා තියෙනවා. දැන් ඔයාලට පේනව නේද? මෙන්න මේ A සහ B කියන කුලක දෙකටම පොදු අවයව නැහැනේ. පොදු අවයව නැත්තම් අපි කියනවා මෙන්න මේ කුලක දෙක වියුක්ත කුලක කියලා. පැහැදිලිද? මේ දෙන්නගේ පොදු අවයව නැහැ. ඒ නිසා මේ දෙන්න වියුක්ත කුලක කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපිට අංකණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට A ඡේදන B කියලා කුලකයක් නැහැනේ. ඒ කියන්නේ A ඡේදන B කියන එකේනා අභිශුන්‍යයි කියලා මේව නම් කරන්න පුළුවන්. ඒ කියන්නේ A'යි B'යි පොදු අවයව තියෙන කුලකයක් නැහැ කියන එක තමයි මේ විදිහට අපි අංකණය කරලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ පොදු අවයව නැති කුලකවලට අපි කියනවා වියුක්ත කුලක කියලා. ඒකේ තේරුම තමයි A වලටයි B වලටයි පොදු අවයව නැහැනේ. එහෙනම් A හා B කියන්නේ වියුක්ත කුලක කියන එක. පැහැදිලිද? ඒ වගේම තමයි කුලක මේලේ කියන්නේ කුලක දෙකක් හෝ කීපයක් සලකනකොට එම කුලකවල තියෙන සියලුම අවයව අඩංගු කුලකයට තමයි අපි කියන්නේ කුලකවල මේලය කියලා. එහෙනම් බලමු ළමයි මෙන්න මේ උදාහරණය. A කියන කුලකයක් මේ විදිහටත් B කියන කුලකයක් මෙන්න මේ ආකාරයටත් දීලා තියෙනකොට A මේලේ B කුලකය ලියන්න කියලා අපිට කියනවා. එහෙනම් ඒකේ තේරුම තමයි A කුලකේ B කුලකේ තියෙන අවයව සියල්ලම අඩංගු කුලකයක් අපි මෙතෙන්ට ලියන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් බලන්න මෙන්න 1 ලියුවා, 2 ලියුවා, 3 ලියුවා, 4 ලියුවා, 5 ලියුවා, 6 ලියුවා, මෙතෙන් 6 ලියුවා, 7 ලියුවා, 8 ලියුවා. පැහැදිලිද? සියලුම අවයව අඩංගු කුලකයට තමයි අපි කියන්නේ කුලක මේලය කියලා. එහෙම ලියද්දි මෙන්න මේ එකම ඉලක්කම හෝ එකම අකුර නැවත නැවත ලියන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ දෙන්නගේ සියලුම අවයව අඩංගු කුලකයට තමයි අපි කියන්නේ A මේලේ B කුලකය කියලා. දැන් අපි ඊළඟට බලමු කුලක අනුපූරකය කොහොමද ලියන්නේ කියන එක. දැන් මේ උදාහරණයකින්ම මම පැහැදිලි කරන්නම්. මෙන්න මේ සර්වත්‍ර කුලකයේ මේ විදියට දීලා මෙන්න මේ A කියන කුලකයක් මෙන්න මේ විදියට දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ A කියන කුලකයේ අනුපූරකය කියලා කියන්නේ අපි නම් කරන්නේ A' කියලා. පැහැදිලිද? එහෙනම් A කුලකයේ අනුපූරකය කියලා කිව්වොත් අපි දැනගන්න ඕන හොඳට A කුලකයට අයත් නොවන, ඒ කියන්නේ 2 4 6 කියන ඒවා අයත් වෙන්නේ නැහැ, අයත් නොවන සර්වත්‍ර කුලකයේ තුල අයත් ඉතිරි අවයව වලට තමයි අපි කියන්නේ A කුලකයේ අනුපූරකය කියලා. පැහැදිලිද? එහෙනම් A කුලකයේ අනුපූරකය කියන්නේ මොකද්ද? A කුලකයට අයත් නොවන, ඒ කියන්නේ මේගොල්ලෝ අයත් වෙන්නේ නැහැ. මේගොල්ලෝ අයත් වෙන්නේ නැතුව සර්වත්‍ර කුලකයේ ඉතිරි අවයව වලට තමයි අපි කියන්නේ A කුලකයේ අනුපූරකය කියලා. පැහැදිලිද? එහෙනම් මොනවහරි කුලකයක අනුපූරකය කියන්නේ ඒගොල්ලෝ අයිති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අයිති වෙන්නේ නැතුව සර්වත්‍ර කුලකයේ ඉතිරි අවයව තමයි අපි ලියන්න ඕනේ. පැහැදිලිද මම කියන එක? එහෙනම් බලමු කොහොමද ඒ කුලකයේ අනුපූරකය A' ලියන්නේ කියන එක. මේගොල්ලෝ අයිති වෙන්නේ නැහැනේ. මේගොල්ලෝ අයිති වෙන්නේ නැතුව මේ 2 4 6 අයිති වෙන්නේ නැහැ. මේ 2 4 6 අයිති වෙන්නේ නැතුව ඉතිරිය මොකක් තියෙන්නේ? 1 3 5 7 කියන කට්ටිය තමයි ඒ කුලකයට අයිති නැති සර්වත්‍ර කුලකයේ ඉතිරි අවයව වෙන්නේ 1 3 5 7 කියන කට්ටිය.
ඒ කියන්නේ ඒ කුලකේ අනුපූරකය එහෙම නැත්නම් ඒ ඩෑෂ් කියන කෙනා වෙන්නේ 1 3 5 7 කියන කට්ටිය. එහෙනම් බලමු ළමයි මෙන්න මේ වගේ වෙන් රූප සටහනක් දීලා මෙන්න මේ විදියට ප්‍රශ්න ඇහුවොත් මෙන්න මේ ප්‍රශ්න වලට කොහොමද අපි උත්තර ලියන්නේ කියලා. පැහැදිලිද? එහෙනම් බලන්න ළමයි මෙන්න මේ වගේ දීලා තියෙන ගානක් කොහොමද හදන්නේ කියලා. දැන් මේ ගාන මේ විදියට දීලා වෙන් රූප සටහනක් අපිට කියනවා x island p q යනාදී වශයෙන් හොයන්න කියලා. එහෙනම් අපිට මේ ගානේ මුලින්ම කියන්නේ සර්වත්‍ර කුලකේ ලියන්න කියලා. ඒක තමයි මේ x island වලින් ලකුණු කරලා තියෙන්නේ. සර්වත්‍ර කුලකේ කියන්නේ ළමයි මෙන්න මේක ඇතුළේ තියෙන මේ සියලුම අවයව ටික මෙන්න මේ විදියට අපි ලියන්න ඕනේ සර්වත්‍ර කුලකේ ලියද්දී. පැහැදිලිද? මෙන්න මේ සියලුම අවයව අපි ලියන්න ඕනේ සර්වත්‍ර කුලකේ අපිට ලියන්න කිව්වොත්. ඊට පස්සේ කියනවා p කුලකේ ලියන්න කියලා. p කුලකේ කියන්නේ මොකද්ද? මේ තියෙන p රවුම ඇතුළේ ඉන්න අවයව විතරයි ලියන්නේ. මේ p රවුම ඇතුළේ කවුද ඉන්නේ? 4 5 7 10 12. මේ තියෙන 4 5 7 10 12. පැහැදිලිද? ඊට පස්සේ කියනවා q කුලකේ ලියන්න කියලා. පැහැදිලිද? q කුලකේ මොකද්ද? q කුලකේ කියලා කියන්නේ මේ q රවුම ඇතුළේ ඉන්න කට්ටිය විතරයි අපි ලියන්න ඕනේ. මේ තියෙන 5 10 15 20. 5 10 15 20. පැහැදිලිද? සංගල වරහම් දාලා අවයව අතර කමා දාලා ඔය විදිහට ලියන්න ඕනේ. ඊට පස්සේ අහනවා p ඡේදන q කුලකේ ලියන්න. p ඡේදන q කියන්නේ p ටයි q ටයි දෙන්නටම පොදු කුලකේ. මේ තියෙන්නේ පොදු කට්ටිය තමයි මේ මැද ඉන්නේ. මේ තියෙන්නේ p ටයි q ටයි දෙන්නටම පොදු කුලකේ තමයි මේ 5යි 10යි කියන්නේ. මේ 5 කමා 10යි. p මේලේ q කුලකේ කියන්නේ මොකද්ද? p මේලේ q කියන්නේ p ගේ q ගේ ඉන්න සියලුම අවයව ටික අපි ලියන්න ඕනේ මේක ඇතුලේ. p මේලේ q කියන්නේ. එහෙනම් p ගේ q ගේ ඉන්න සියලුම අවයව මොකද්ද? 4 5 7 10 12 15 20. 4 5 7 10 12 15 20 ඔය විදිහට ලියන්න ඕනේ. ඊට පස්සේ අපිට කියනවා p ඩෑෂ් ලියන්න කියලා. p ගේ අනුපූරකය ලියන්න කියලා. ඒ කියන්නේ p ට අයිති නැති අනිත් සියලුම කට්ටිය. මේ p ට අයිති කට්ටිය නෙමෙයි ඉන්නේ. p ට අයිති නැති, කියන්නේ p නෙමෙයි ඉන්නේ. p ට අයිති නැති අනිත් සියලුම කට්ටිය කියන්නේ මේ p ගෙන් බාහිර වෙන කට්ටිය. මේ මොකද්ද? 2 6 15 18 20. 2 6 15 18 20. පැහැදිලිද? ඊට පස්සේ කියනවා q ඩෑෂ් ලියන්න කියලා. q ඩෑෂ් කියන්නේ q ට අයිති නැති සියලුම කට්ටිය. q කියන්නේ මෙයා නේද? q ට අයිති නැති සියලුම කට්ටිය කියන්නේ මෙයාගෙන් බාහිර වෙන කට්ටිය. මේ තියෙන 2 4 6 7 12 18. 2 4 6 7 12 18. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියන්නේ p මේලේ q ඩෑෂ් ලියන්නලු. p මේලේ q කියන්නේ මොකද්ද? p මේලේ q කියන්නේ p ගේ q ගේ සියලුම අවයවනේ. p මේලේ q කියන්නේ p මේලේ q කියන්නේ p ගේ q ගේ මෙන්න මේ විදියට සියලුම අවයව. පැහැදිලිද? එහෙනම් ඩෑෂ් කියන්නේ p මේලේ q ගේ ඩෑෂ් කියන්නේ මෙන්න මේ සියලුම අවයව නෙමෙයි ඊට පිටින් ඉන්න කට්ටිය. ඒ කියන්නේ 2 6 18 කියන කට්ටිය. මෙන්න 2 6 18 කියන කට්ටිය. ඊට පස්සේ කියනවා p ඡේදන q ඩෑෂ් ලියන්නලු. එතකොට අපි මුලින්ම බලන්න ඕනේ p ඡේදන q කියන්නේ මොකද්ද? p ටයි q ටයි දෙන්නටම පොදු කට්ටිය තමයි p ඡේදන q කියන්නේ. එහෙනම් p ඡේදන q ඩෑෂ් කියන්නේ මෙන්න මේ පොදු කට්ටිය නෙමේ ඊට බාහිර වෙන්න සියලුම අය. දැන් මේ p ඡේදන q ඩෑෂ් කියන්නේ අපි මුලින්ම බලා ගන්න ඕනේ p ඡේදන q කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ තියෙන p ඡේදන q කියන්නේ මොකද්ද? p ඡේදන q කියන්නේ මෙන්න මේ කොටසනේ. එහෙනම් මේ කොටස නෙමේ p ඡේදන q ඩෑෂ් කියද්දි මෙන්න මේ කොටස නෙමේ ඊට පිටින් ඉන්න කට්ටිය. මේ ඊට මේ වගේ පිටින් ඉන්න කට්ටිය. පැහැදිලිද? හවුද? මේ බලන්න 2 4 6 7 12 15 18 20. මේ 2 4 6 7 12 15 18 20 තමයි p ඡේදන q ඩෑෂ් කුලකේ වෙන්නේ. දැන් බලන්න මම චූටි උදාහරණ දෙකක් කියන්නම්. මෙන්න මේ වගේ වෙන් රූප සටහනක කොහොමද අපි පාට කරලා දක්වන්න කියන එක. දැන් මේ තියෙන මොකද්ද? a ඡේදන b නේ. a ඡේදන b කියන්නේ මොකද්ද? a'යි b'යි දෙන්නටම පොදු කොටසනේ. පොදු අවයවනේ. පැහැදිලිද? එහෙනම් බලන්න මේ දෙන්නටම පොදු කොටස වෙන්නේ මෙන්න මේ කොටස. එහෙනම් පාට කරන්න ඕනේ a ඡේදන b නම් මෙන්න මේ කොටස. දැන් මේ තියෙන මොකද්ද? a මේලේ b නේ මේ තියෙන්නේ. a මේලේ b කියන්නේ මොකද්ද? a ගේයි b ගේයි සියලුම අවයවනේ අඩංගු කුලකේනේ. එහෙනම් මෙන්න a සහ b කියන සියලුම කට්ටිය මේ විදිහට පාට කරලා පෙන්වන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි වෙන් රූපයක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පාට කරලා දක්වන්නේ. මෙන්න මේවල අර්ථ දැක්වීම දන්නවා නම් අපිට පුළුවන් වෙන් රූපවල මේ වගේ පාට කරලා පෙන්වන්න. තේරුණාද මම කියන එක? මේ බලන්නකෝ මෙන්න මේ වගේ වෙන් රූපයක් දීලා මෙන්න මේ දීලා තියෙන්නේ a කියන කුලකය. පැහැදිලිද? a ඩෑෂ්, ඒ කියන්නේ a ගේ අනුපූරකය අපිට පාට කරලා දක්වන්න ඕනේ. a ඩෑෂ් කියන්නේ මොකද්ද? මෙන්න මේ a ට අයිති නැති සියලුම කොටස් ටිකනේ. එහෙනම් a කියන්නේ මෙන්න මේ කොටස. එයාට අයිති නැති සියලුම කොටස් කියන්නේ කොහෙද? එහෙනම් a ඩෑෂ් කියන්නේ a ට අයිති නැති ඒවා. මේ
එහෙනම් ඒ ඩෑෂ් කියන්නේ මෙන්න මේ විදිහට ඒට අයිති නැති මෙන්න මේ ප්‍රදේශයට තමයි අපි කියන්නේ ඒ ඩෑෂ් කියලා. එහෙනම් ඒ ඩෑෂ් පාට කරලා දක්වන්න කිව්වොත් මෙන්න මේ විදිහට පාට කරලා දක්වන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ප්‍රදේශයට අපිට කියන්න පුළුවන් මොකද්ද මේ ඒ ඩෑෂ් කියලා. පැහැදිලිද මම කියන එක?